අපේ රාජකාරි ගමනක් යන්නේ. ඉතින් ලස්සන පරිසරයක් කැලයක් මැදින් අපි මේ යන්නේ. එතන තියෙනවා එළුවෝ ඉන්න කොටුවක්. මොසටද දන්නේ නැහැ සමහර විට. ඉතින් පට්ට කැලයක් තියෙන්නේ. ඔයාලට පේනවා. දැන් කිලෝමීටර එකටත් වැඩි අපි පයින් ආවා. අපි ආපු වාහනේ මග දාලා. ඉතින් ත්‍රිවිල් එකත් ඇවිල්ලා තමයි මේ පයිනුත් යන්නේ. මේ ඉඩමට අක්කර 10ක් තියෙනවා කියලා කියනවා. මේකට බලපත්‍රයක් තියෙනවලු. ඉතින් ලස්සන ලොකු කැලයක් ඉතින්. හරි ලෝබයි මේවා දකිනකොට. මේවා ඉදිරි අනාගතේ සුද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ ගස් කපලා සුද්ධ වෙනකොට හරි දුකයි. මේ තියෙන ගල් තලාවක්. මේක ඉදිරි අනාගතේ දවසක මේ ගල් ටික කැඩෙනවා. කැඩෙනවා කියන්නේ මේක අලුතින් ආරම්භ වීමට નિયમિત ගල් වලක්. ඇත්තටම කිව්වොත් බලන්න ලස්සන. ඉතින් එහෙම ගලුත් ඕනේ අපිට ගලුත් කඩන්න ඕනේ අවශ්‍යයි. ඉතින් මේ වගේ ලස්සන පරිසරයක තියෙන මේ වගේ තැන කඩනකොට හරි ලෝබයි. තාම කඩලා නැහැ. මේවට සමහර විට මේ අලි බෙටි තියෙනවා. ඒ කියන්නේ අලිත් එනවා මෙහාට. සත්තුත් එනවා මේ වතුර වලවල් ලස්සන්ට තියෙනවා. අනේ එතකොට මේක ඉදිරි අනාගතේ ගල් වලක් බවට පත් වුණොත් මේකට මේ පරිසරයට එන සත්තු කොහෙද යන්නේ? සත්තුන්ගේ කැලවල් කපලා ඊට පස්සේ කියනවා සත්තු ආව අපේ ඉඩමට. නේ ඊට පස්සේ මිනිස්සු අලි මිනිස් ගැටුම් වගේ දේවල් ඇති වෙනවා. බලන්න ලස්සන ගල් තලාවක්, ලස්සන කැලයක්. ඉදිරි අනාගතේ මෙතන තියෙන්නේ ගල් වලක්. අපේ ජීවිතේ වලට ඕනේ ගල්. ඉදිරි කිරීම වලට ඕනේ ගල්. හැබැයි පරිසරයේ මම නම් කියන්නේ පරිසරයේ අපි රැකගෙන තමයි මේ දේවල් කරන්න ඕනේ කියන එක. හැම සංවර්ධනය වෙනවා කියලා හැම තැනම ගස් කොළන් කපලා විනාශ කරලා එහෙම සංවර්ධනයක් ඇත්තටම අපිට වැඩන්නේ. පරිසරය රැකගෙන දෙයක් කරනවා නම් අන්න ඒක තමයි සංවර්ධනය. ඉතින් අපි ආයි යන්න පිටත් වෙනවා. මේ තමයි පරිසරය. මම යනකොට පෙන්වන්නම් මොන වගේ පරිසරයක්ද මෙහි තියෙන්නේ කියලා. මිනිසුන්ට ජීවත් වෙන්න මේ වගේ පොඩි ඉඩමක, පොඩි නෑ මේක ලොකු ඉඩමක ඉතින් හේනක් දාගත්තත් ජීවත් වෙන්න හැකියාව තියෙනවා. හොරකම් කරන්න මං කොල්ල කරන්න අවශ්‍ය නෑ. හරි මහන්සි. ඉතින් කිලෝමීටරයකට වැඩිය පයින් ගියා. දැන් ආයි යන්න තමයි. අපේ ත්‍රිවිල් එක තමයි ඇර තියෙන. මෙතන සොරවක් වගේ එකක් තියෙනවා. එහා පැත්තේ කුඹුරු තියෙන්නේ. මේක සිංහල ගම්මානයක් නම් නෙමෙයි. වම් පැත්තෙන් තියෙන්නේ කුඹුරු. ත්‍රිවිල් එකටවත් යන්න පුළුවන් පාරක් නෙමෙයි. මේක සුද්ධ කරලා නෑ. අපිට ඉස්සරහට පේනවා වැව මොන රෙද්ද. වැවට පේන්නේ වලවල් තියෙනවා. ඒ අතරේ තමයි යන්නේ. ලස්සන වැවක් නේ. බලන්නකෝ ලස්සන. අලි එනවා ඇති හවසට. වතුර තියෙනවා.
එහා පැත්තේ කුඹුර. කුඹුර අත ළඟ වැව කියන්නේ ඉතින් වතුර ගන්න ලේසි. රට ගමන රාජකාරිය. ඒ කියන්නේ ට්‍රිප් එකක් වගේ. මම හරි ආසයි ඇවිදින්න. රාජකාරියට වැඩිය ඉතින් ඇවිදින්න තමයි ආස. මේ වගේ ගමන් ෆීල්ඩ් එකේ යන්න ෆයිල් බලන්න යන්න තමයි ඉතින් ආස ඉතින් කාණක ලස්සන පරිසරය. හැබැයි අර වගේ ගස් කොළන් කපලා දාලා පරිසරය විනාශ කරන එක තමයි මම කිව්වෙම විරුද්ධයි. ඉතින් මේ දේවල් නැතුවත් බෑ. ඇතුවත් බෑ. ඉස්සරහට බලන්නකො මීල් එකේ අතු වදිනවා මේ වෙනවා සිද්ධ කරලා නැහැ. මේවා ඉතින් සිද්ධ කර ගන්න ඕනේ පාරවල්. ඔන්නකො කියන්නේ අස්සන බලන්න ගැම්මක් තියෙනවා කැලේ යනකොටනේ. කුඹුරු යා ඇත්තේ එහා පැත්තේ වැව පේනවා. ඉතිහාස තමයි තියෙන්නේ ගොඩක් වෙනකොට කොහොමද ලස්සන පා එලෝ එලෝත් තින්න. මරු ගමනනේ ඉදිරියේදී තව වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. මෙවැනි ශ්‍රේෂ්ඨ චාරිකා යන ගමන් ඉතින් විවිධ පැතිවලට යන්නේ. ඉතින් රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරගෙන තියාගන්න. වීඩියෝ එකක් දාපු සැම ළඟටම ගෙන්න ගන්න. අපි ගමනාන්තයට ඇවිල්ලා තියෙන ඊට පස්සේ යන්නේ අපේ වාහනේ තමයි. අපි ගමන යන්න අපේ වාහනේට ආවා. මේක තමයි ඉතින් අපි ආපු පාර. දෙපැත්තෙම ගස් කොළන් තියෙන්නේ. ෂා ඇත ලස්සන දර්ශනයක් පේනවා. එළුවෝ පාර මැද පයිනවා ගොඩක් ඉන්නවානේ. පොරයකුත් යන්නේ. අම්මා විසේ කාරයද බෝද පස්සෙන් ගිහිල්ලා අයින පොඩි චූටි එකෙක් ඉන්නවා. යන්නෙත් නෑ රෙද්ද මන්ට පැනහා ඔන්න ඔහොම. හරි එහෙනම් අපි වීඩියෝ එක නිමා කරනවා. පල්ලෙහා කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක කොහොමද කියලා. හැමෝන්ටම බුත් සරණයි.